ලක්ෂ 5කට වඩා අධික මීටර්ස් කපලා විසන්ධි කරලා තියෙනවා මිල ගෙවන්න බෑ කියලා. එතකොට ගෝඨාභය රාජපක්ෂ පවර් කට් මිනිස්සුර දුන්නේ පෑය දෙකයි තුනයි හතරයි. දැන් තියෙන මේ සීබී බලශක්ති අමාත්‍යංශය ලක්ෂ 5ක් ජනතාවට පෑය 24ක පවර් කට් එකක් දීලා තියෙනවා. විදුලි බල මණ්ඩලයේ දිගින් දිගටම පාඩු ලැබුවෝ අපි කවුරුත් දන්නවා. මේ ලක්ෂ 4ක් 5ක් විදුලිය විසන්ධි කරුවේ ඊයේ පෙරේදා විතරක් නෙමෙයි. පහුගිය මාසය ඇතුළේ තමයි ලක්ෂයක් විසන්ධි කරලා තියෙන්නේ මේ අවුරුදු ගානකින් නෙමෙයි. අවිධිමත් ශුද්‍ර මූල්‍ය ණය ගම්වල අද හඳුන්වන්නේ ඇඳ ණය හැටියට. ණය ගෙවිය නොහැකි වූ විට ණය වෙනුවට කාන්තාවන් ඇඳ සමග ණය හිමියන්ට ලබා දී ණයෙන් නිදහස් වීමට සිදු වෙන නිසායි. අපි මේ සම්බන්ධයෙන් මේ අලුතෙන් පාර්ලිමේන්තුවට දැන ටේබල් කරලා තියෙන පනතත් එක්කම අදාළ කරුණු සම්බන්ධයෙන් අපි පිළිතුරු ලබා දෙනවා. පහුගිය මාස 9ක් තුල ළමයි 12 දෙනෙක් ඝාතනය කරලා තිබෙනවා. ලිංගික අතවර කිරීම 1086ක් හා බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 425ක් වාර්තා වී තිබෙනවා. ඉදිරි කාලයේදී ඒ සඳහා සම්පූර්ණ විස්තර සවිස්තරාත්මක පිළිතුරක් දීමට ඔබ බලාපොරොත්තු වෙනවා. රොෂාන් රණසිංහට ගෙදර යන්න සිද්ධ වුණා ඇමතිකම පැත්තක දාලා. මේ පාර්ලිමේන්තුවේ කරන කතාවලට පිටස්තර ගිහිල්ලා නඩු පවරන්න පුළුවන්ද? ඒකට උත්තරයක් දෙන්න. පැහැදිලිවම නොහැකි. ඔබතුමාට බලයේ තියෙන වරප්‍රසාද පරතය යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් කරපු කතාවකට නඩු දාලා තියෙනවා. ඒ පුද්ගලයා පාර්ලිමේන්තුවට කැඳවන්න. දරුවෝ 13 දෙනෙක් ගරු කතානායකතුමනි ලංකාවෙන් අරගෙන යනවා විවිධ රටවල් වලට. තොරතුරක් ඉදරින් පස්සේ නෑ. තමයි හදාගන්න කියලා මේ ළමයාව ගන්නෙ. ඒ අයව අරන් ගිහිල්ලා සම්පූර්ණ වෙන්දේසි කරන විකුණන තැනකට දැන් පත් වෙලා තියෙනවා. මම වහාම කටයුතු කරා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කන්ට්‍රෝල් ජෙනරාල්ට කතා කරලා දැන් තියෙන නීතිය හැටියට දරුවන්ටත් වෙනම පාස්පෝර්ට් හදන්න පුළුවන්. මීට ප්‍රථමයෙන් තිබුණේ මගේ දරුවා ගිනිනකොටත් මම තනියම මට පාස්පෝර්ට් එකට දාගෙන ගිනියන්න බෑ. ඒ සඳහා මගේ සැමියාගේ සම්පූර්ණ කැමැත්ත සහ උවමනාව ලැබෙන්න ඕන. ඊට පසු ආරංචි වුණා මලේෂියන් පාස්පෝර්ට් වගේක් හදලා ඒකෙන් තමයි ගිනිච්ච කියලා. ඒක කරන්න බෑ. මලේෂියාවෙන් ඉඳලා ලංකාවට ආව නම් ඒ ආපු එකේ පාස්පෝර්ට් එකේ සඳහන් වෙන්න ඕන. ඊට පස්සේ එයාට යන්න පුළුවන් වෙන්නේ. මේක විදේශීය අමාත්‍යාංශයෙන් මේ සමය යොමු වෙයි යුතුයි කියලා මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව ඊයේ තීන්දු කරා අපි විසින් මේ වෙනකට සාකච්ඡා කරපු ආකාරයට අපිට මේ ණය ප්‍රතිහුවගතකරණය සඳහා අවශ්‍ය මූලික එකඟතාවය පළ කරන්න. ජාත්‍යන්තරේ හිඟා ගන්න සිද්ධ වුණේ ඔයගොල්ලෝ නට බගුණ කරපු නිසා. ඔබතුමා දැන් මාස ගණනක් තිස්සේ කතාව කරනවා කිසි විසඳුමක් නැහැ ඒකට. මේ ඒතුමා තමයි විසඳුමක් දෙන්නේ. මේ රට බගුණ කරලා මෙතෙන්ට ඇවිල්ලා උදේ පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ නේ. මේ විපක්ෂයේ මතය රට බගුණ කරලා මෙතෙන්ට ඇවිල්ලා රට බගුණ කරලා උදබ්බන් ඔබතුමාලා විශ්වාස කරා මේ ආර්ථිකය නැවත නගා සිටුවීමක් කරන්න බෑ කියලා. බෑ කියපු ඉඳන් ඔබතුමාට මේක ගැන කතා කරන්න අයිතියක් නැහැ. ඒකට හේතුව කරු කතානායකතුමනි. දැන් ආයිවාදයකට යන මුල්ලේ අරමුදලේ වැඩසටහන ආවහම ඔබතුමාලා විරුද්ධ වුණා. දේශීය ණය ප්‍රශස්ත කරන වැඩසටහන ආවහම ඒකට විරුද්ධ වුණා. මේ දේශීය ණය ප්‍රශස්ත කරන වැඩසටහන වැඩසටහන කඩාකප්පල් වුණා නම් කරු කතානායකතුමනි අපිට විදේශීය ණය ප්‍රතිහුගත කරන එකට යන්න බෑ. උදේ පාන්දර වචන වමනේ කරනවානේ. IMF නියෝජිතය පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ මම මෙතුමා ඉදිරියේ IMF නියෝජිතයට කිව්වා ආණ්ඩුවට අවුරුදු 10ක් කල් දෙන්න කියලා ණය ගැවඩ. අපි එහෙම තුටි දෙකේ මිනිස්සු නෙමෙයි හොදේ. මේ පෞද්ගලිකව අපිට කියන කාරණා එක කාරණයක්. හැබැයි ඒ කියන දේ මෙතන ප්‍රදර්ශනය විය යුතුයි. මෙන්න මේකයි වටිනාකම වෙන්නේ. රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 12 සිට 108ට බස්සනකොට අත ඉස්සුවේ සමගි ජන බලවේගය නෙමෙයි පොහොට්ටුව. මෙතුමා මේ ආර්ථික අර්බුදය දිහා දැක්කනම් මෙතුමාට තිබ්බ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අභියෝගය බාර ගන්න අවස්ථාවට පෙර එකෙන් පැනලා යන්නේ නැතුව මේ අභියෝගය බාර අරගෙන මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. 14 වෙනිදා ඉඳන් 28 වෙනිදා දක්වා විනාඩි 552ක් අපි අමතර කාල සීමාවක් වැය කරලා තියෙනවා මේ වෙලේ. ඒකෙන් විනාඩි 204ම කතා කරලා තියෙන විපක්ෂ නායකතුමා විසර්ජන පණක් කෙටුපත 15 වෙනි දින වෙන් කර දිනේ ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි රට බංකොලොත් කියලා උදේ ඉඳන්ම ජප කරනවා. දැන් පෞගිය සති දෙකම රොෂාන් රණසිංහ මැතිතුමාව කඩේ අරලා එතුමාගේ නැති වෙලා එතුමා පොදු අපේක්ෂකයෙක් කිව්වන් පස්සේ අද එතුමල්ලා ඉක්මනටම දානවා සති ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කියලා. මේක අර්බුදයේ දේශපා අපිට මේ ඕවා විසඳ ගන්න වෙනම අද උදේ පටන් ගන්න මෙතන කාලය ගන්න නැතුව තව සති දෙකක් ඕකාති. මේ පාර්ලිමේන්තුවේ මේ අයවැය විවාදයේ මේ විවාදයේ අදාළ සාකච්ඡා කරන්න වෙලාව නැති වෙනවා. ඔබතුමා මේ කල්පනා කරන්න මේ සංවිධායක රට බංකොලොත් කොච්චර දේවල් කතා කරලා තියෙනවද? දැන් ඔය 25 වතාවකට ඔක් කිව්වා නෑ කොච්චර කිව්වා තේරෙන්නේ නැහැ මේගොල්ලන්ට.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.